ගෞරවනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට විශේෂයෙන් මාධ්‍යයට රටමම කියන්නේ මේක මේ විදියට වෙන්න දෙනව නම් මේක ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි කාලේ ආණ්ඩුවක් නෙමෙයි මේක ආක්‍රමණිකයන්ගේ ආණ්ඩුවක් නෙමෙයි මේක එලාර්ගේ ආණ්ඩුවක් නෙමෙයි මේක මේ රටේ ජනතා ඡන්දයෙන් පත්තුණු ජනතාවට සේවය කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුවක් මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන්වත් මම කියන්නේ ඇස්සරින්න අපේ අනාගත පරපුරට ඉතුරු වෙන්නේ පේන්න තියෙන දාගැබ් ටිකයි මේ වැව්වමුණු ටිකයි මෙන්න මේ පුරාවස්තු ටික ඊළඟට මේ ගල් කණු ටික ඊළඟට මේ ගල් වල කොටපු ලියපු එහෙම මොකද කියන්නේ සෙල්ලිපි ටික මේ ටික මොනවා හරි බලවේගකින් විනාශ කරන්න මුන් දඟලනවා සහරාන්ගේ ආක්‍රමණයට වැඩිය ලොකු ආක්‍රමණයක් මේක සහරාන් බෝම්බ පත්තු කරා ගියා මේක සේවට ගිනිතියාගෙන නැගෙනහිර මුම් පුරාවස්තු ටික සෙල්ලිපි ටික විනාශ කරයි ගල් කණු ටික විනාශ කරයි උතුර විනාශ කරයි දකුණ විනාශ කරයි මේක සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැහැ මේක සිංහලයක් තමයි ගත්තේ ඒ සිංහලයට මං කියන්නේ තෝ පර සිංහලේ ඊට පස්සේ තමයි සාරාන්ගේ પરම්පරාවේ මුස්ලිම්මරේ මේක ගත්තේ ඒකටත් මම කියන්නේ උඹ හොඳයි උඹ රිමාන් වෙලා ඉන්නක අද උඹ මෙතන හිටියනම් මං අද මෙතන උඹ ගස් බදලා යන්නේ මේ පෙති උළුනේ මේක ඔව් පෙති උළු පෙති උළු කාචලි දෙක මේ වයිගල් දැන් දකින්නත් නෑ මොකට කියන්නේ මේ ඔව් මේ මොකද මේ බලන්න මේ සේරම මුන් ඩෝසර් කළා මුන්ගේ අත්වලට එන ගන්න ඕන උන්ට කියන්නේ පාරයෝ කියලා ඔයාලා මේ ගමේ නේද ලාගෙන යන්නේ මගේ වාහනේ දාගෙන අතපය කඩලා මට කතා කරන්නේ මේ විනාශ කරන්න මේක අයිතිකාරයකට මම ඇඟිල්ල දික් කරලා කියනව දබර ඇඟිල්ල දික් කරලා සරමත් ටිකක් මෙන්න මේ මුස්සගෙන මම රුහුණේ මම බෙලියත්තේ මං කැලණියේ මන්ත්‍රී ඇමති කරුණාකරලා මේක නවත්තපල්ලා ඊළඟ දවසට මේක මං එනකොට ක්‍රියාත්මක වුණොත් තොපි මම කුදලාගෙන මං ගිහලා පොලිසියට බාර දෙනවා. එච්චරයි මගේ රාජකාරිය. මේ කලාවම තියෙන්නේ දවස් වෙන රජුරුවන්ගේ. ඒකේ ගල් තමයි ගල් කර්මාන්ත කරුවන් විසින් ලස්සරට මේක කොටස් වශයෙන් කපලා හදපු ගලක් මේක. මේක රජකාලේ ගලක්. මේක කලාවම අපිට පේනවා. මං එන ආරංචිය මුන්ට දැනිලා කොහෙන් හරි මුන් මේකෙන් පැනලා ගිහිල්ලා උන්ට මං කියනවා ලංකාව පුංචි රටක් තොපිට හැංගෙන්න බෑ මං නැවතෙනවා